Are you bored, answer? Sir? 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 Are you Bowen, sir? I will answer. Damn, Mousala, then I'm him. I'm all with a tie. Sadeu, Sadeu, Samadit. Sadeu, Poste yari hila di nega. Aden hari. Oh, sir. Oh, deng har nede. Kerlu rane mawe hino nede. Oh, sir. Hari bupi hari. Hino, sir. Hari, api panti padang kamu? Hai, bawang, sir. Oh, pinari kini bupi. Hello, papa. I want to know the man. I want, sir. Hi, the Munchik Munjan Luku, get Rudia Matula Timuna, Pantia, Patuagini and Samutmangana Ada, Mamputra Dika, message at the Mimi, Hatazi, Pantia, Hatahamata, Paranam Kiram, with me. We do give some liquor and timetable game. A bit of dealer Diana Villa woman. Current in it, it was me. Evil out of doing something around with me, and then you put it at the end of my insult and time. Debate the Altuna Pomer of me, Hatamar, time to be like me some of them message of Hatamar Pandi Patangam Villa, and Amut me, it will be Avid Chuta Parakura, Amut me, and follow at the Muda Kagan of the Mukami, Abu Chuta Parakura, Pandi Patanganda Pulam Nikuria, Metam put me and that theatre. Then parcel will like Kalini Mordena, school is made a carane, it was a parcel of the month and a pair, very good government team maker Latino, they were very good at that midnight, a bay, a kissy with a paper parcel, a very good video carina, maybe do something you must take a mommy, put it to get over up to me, Namuk may a pistol had a pity letter. Kamal Pulu Medi Karina no body game, Namtapio Kumar Jayar Pisande, Janu, Isa Mahansu and Vedekarande, a pupil Musagana Pumari, Putrago Pirate Kivakarla, the papers Katakalated again, Isa Mahansila Plumavi, Vetikarina Mundi, hurry. Very Kali Gatha Netuapi
ගීසතියේ නතර වෙලා ඉඳපු තැනට යන්නයි මේ හදන්නේ මට චුට්ටක් පුතාල මතක් කරන්න ඒකයි තව මේ මම පුතාලගේ ගෲප් එකට නිබන්ධනයක් දාලා තිබුණා හැමෝම හදාගත්තද ඔව් සර් ඔව් හරි ඔව් ඔව් මෙහෙම කරමු දැන් කවුරුත් කලබල වෙන්න එපා නිබන්ධනය මුද්‍රණය කරන්න බැරි වුණයි කියලා හරිද මම පුතාලගේ ගෲප් එකට නිබන්ධනය මම දැන් තුන් හතර වතාවක්ම දැම්මා මැසේජ් ගිහුත් පහලින් දැම්මා මුද්‍රණය කරගත්තේ යාළුවෝ ගැටලුවක් නැහැ අනිත් අය කලබල වෙන්න එපා මුද්‍රණය කරගෙන නැති නැයි කියලා නමුත් අපි මේ මුද්‍රණය කරගත්තොත් නැතා අපි බලමු ඒ පොරසාද පටන් ගන්න පුළුවන්ද කියලා ඒත් එක්ක මම පුතලගේ යනවා ගිසතිය නතර කරපු තැනට මම පුතලට චුට්ටක් මතක් කරන්න ගිසතිය අපි ගිසතිනේ දිස්තර සපි නේද කොතනද ඉනි කියලා චුට්ටක් සර් අපිට අලුත් අච්චු පොත් හම්බුණා අපිට නම් දෙක විතරයි සර් හම්බුනේ දෙක කොටස විතරයි අපිට හම්බුනේ අලුත් අච්චු පොත් चुट्टा අද ක්ලාස් කීයේදී වෙරෙන්න 8:00 කරන්ට් එකක් අපනවා මම ගන්න යාළුවෝ සර් ඔව් කියන්න 8:00 කරන්ට් එකක් අපනවා පන්ති ඉවර වෙන්නේ කීයේද අපි බලමු දැන් අපේ තිබුණේ පුතේ 7 ඉඳලා 8:00 වෙලාවනේ අපිට 8:00 වෙනකන් ගැටුවන්නක යන්න පුළුවන් වෙයි අපි බලමු ඉතින් ඉහළ පන්ති කරන්න පුළුවන් අපිට තිබුණා කියලාමු මේ කොහොමද 8:00 දක්වා පන්ති කරන්න ඕනේ දෙහැ හරි මට කියන්න පුතාලා චුට්ටක් අපි නතර වෙලා ඉන්න කොතනද කියලා කතා කරන්න යයි යාළුවෝ සර් ශාස්ත්‍රීන් දාන්න චුට්ටක් මට කියලා පුතා නතර වෙලා ඉන්නේ කියලා පුතාලා කොහොමද කියලා අපි සද්දීච සංඛ්‍යා හරි හරි ඕමින සර් ශාස්ත්‍රීන් දාන්න छोटा පුනරීක්ෂණ අභ්‍යාසය කතා කළා නේද? ඔව් සර්. ඔව්. ඊට පස්සේ මට කියන්න පුතාලා පුනරීක්ෂණ අභ්‍යාසය සම්පූර්ණ අපි ඉවර කළාද? නෑ සර්. හරි. පළවෙනි සංඛ්‍යා රේඛාව භාවිතයෙන් හදන්න කියලා නෑ නේද? නෑ සර්. හරි. හරි. දෙවෙනි කාණි ගණන් අපි කතා කරන්නේ නෑ නේද එකක්වත්? නෑ සර්. අනේ හරි. දැන් හොඳට බලා ගන්න හොඳේයි හරි මම පුතලගේ බෝඩ් එකට යනවා හොඳට බලා ගන්න හැමෝම හරි පුතේ දැන් සංඛ්‍යා රේඛාව භාවිතා කරලා ඔක් කියන්න පුතේ සර් දෙවනි ගණන් ගණන් 10ම හැදුවා ආ ගණන් 10ම හැදුවද ඔව් සර් හැදුවා ගණන් 10ම संख्या
ඔන්න ඒ ටික අද නිරාකරණය කරලා දෙන්නම් මම පුතලාගේ උදාහරණ දෙකක් චතා කරලා තියෙනවා හතරක අභ්‍යාසයේ යන්න හදනකොට තමයි සතිය යටලුවක් ආවේ අද ඕන්න අපි හතරක අභ්‍යාසයට යනවා අපි පුංචි උත්සාහයක් අරගෙන බලමු පුතලාට මේ කොටස අදා ගන්න පුළුවන් වේද කියලා නයි පුතලා ගන්න හතරක අභ්‍යාසයේ කියලා බොහොම පැහැදිලිව නිවැරදිව සියල්ල කතා කරන්න හොඳට අවබෝධයෙන් මේ වැඩේ කරගෙන යන්න ඕනේ දැන් පුතලා ගන්න හතරක අභ්‍යාසයේ කියලා හොඳයි අච්චුපොත් නැහැ කියලා කාටවත් ගැටලුවක් කරගන්න එපා මම පුතලාගේ ශාස්ත්‍රයෙන් දානවා ඒ නිසා කාටවත් ගැටලුවක් වෙන්නේ නැහැ අපි බලමු හතරක අභ්‍යාසයේ කියලා ගණක් හදාගන්නේ කොහොමද කියලා දැන් ගන්න පුතාලා හතරක අභ්‍යාසයේ හතරක අභ්‍යාසයේ මයික් ඕෆ් කරගන්න මයික් ඔෆ් කරගන්න දෙය හැමෝම මම ඔෆ් කළා කොහොමද හතරයිනේ මයික් ඔෆ් කරගන්න මෙන්න පළවෙනි ගාන හොඳට බලා ගන්න මෙන්න පළවෙනි ගාන ඒක කොහොමද ලේසි ඔබ මයික් ඔෆ් කරගන්න මයික් ඔෆ් කරගන්න කියන්නකෝ සර් සර් ගණේෂේ මයික් කරලා මයික් ඔෆ් කරගන්න තවුසිය පොතේ ඉල්ල ගන්න දෙන්න කන්තිවා ඕ මපරයි ඉස්සෙල්ලා අපිට කියන සංඛ්‍යා රේඛාව භාවිතේ. උදේට සංඛ්‍යා රේඛාව වඳින්න ඕන. මෙන්න සංඛ්‍යා රේඛාව වඳිනවා. දැන් ඉතින් සංඛ්‍යා රේඛාව වඳින්නේ බිංදුව 1 2 3 4 5. මේ ඔක්කොම සංඛ්‍යා නේද? නිම්සලාගේ නිල් නුවන්ගේ මයික්‍රෝකෝ ඔන් වෙලා ඉඳ ඇහෙන්නේ නැහැ කියන එක හරියට. දන හතරට ඔන්න දන හතරට යකෝ දන හතර මෙන්න මෙතන මෙන්න තමා දන හතර තියෙන්නේ ඒකේ ඉඳලා හොඳ බලා ගන්න මෙන්න මේකේ විරුද්ධ පැත්තට ඒ කියන්නේ දන දෙක නෙවෙයි ඍණ දෙක දැන් තියෙන්නේ කියලා හිතලා විරුද්ධ පැත්තට අපි කීයක් යනවද දෙකක් යනවා ඔන්න දැන් විරුද්ධ පැත්තට යනවා දෙකක් 1යි 2යි මොනවද යන්නේ පරතර දෙකක් දැන් ගියාට පස්සේ ඊතලේ ඔයාලා මෙතෙන්ට හදා ගන්නවා අන්න එහෙනම් නතර උනේ කීයේද ධන දෙකේදී එහෙනම් උත්තරේ මෙතෙන්ට දාගන්නේ කීයේද සමානයි ධන දෙකයි ඔන්න හදා ගන්නා විදි තව තව බලා ගන්නකො ඉස්සෙල්ලාම ගියා ධන හතරට මෙන්න ධන හතර ධන දෙක පැත්තට යන්න ඕනේ අඩු කිරීමක් කියන්නේ සාප යන්නේ ඍණ දෙක පැත්තට එතකොට ඍණ කියන්නේ මේ පැත්තේ පුතාලාගේ එහෙනම් 1යි 2යි කියලා දෙකක් ගියා. කොහොම ඊතලේ දැම්මා? නතර වෙන්නේ කීයේද දෙකේදී? ඒක නිසා අපි උත්තරේ ගන්නවා කීයේද? ධන දෙකයි. වැඩේ හරිනේ ගැටුවක් නෑනේ. ඔන්න හදා ගන්නා ක්‍රමය. පැහැදිලිද? එතකොට මේකේ අමුතු දෙයක් නෑ. පුතාගේ ඉස්සෙල්ලාම ධන හතරට ගියා. ධන දෙක පැත්තෙන් නෙමෙයි ඍණ දෙක පැත්තට යනවා පරතර දෙකක් නතර වුණේ දැන් උත්තරේ බැලුවා එන්නේ කීයද ධන දෙකයි අන්න දාගත්තා පිටෙන්ද ධන දෙක වැඩේ පැහැදිලි ගැටලුවක් නැහැ ඔන්න කතාව ඔයාලා හොඳට මතකේ තියාගන්න හැමෝම සංඛ්‍යා රේඛාව වඳින්න එදත් මම පුතාලට කිව්වා වල සංඛ්‍යා රේඛාව වඳිනකොට කොටු දෙකෙන් දෙක කාණ්ඩ කරලා ලස්සනට හදාගන්න ඕනේ ඔන්න ඔය පිළිවෙල සංඛ්‍යා රේඛාව වඳහම් පුතාලට මේ ගණිත ගැටලුව නැත්නම් මේ කතා කරන ගැටලුව සදි සංඛ්‍යාවල දෙන ගැටලුව පුතාලට විසඳ ගන්න පුළුවන් වෙයි ගැටලුවක් නැතු. උංචි කාලයක් දෙන්නම් උලුකු වෙලාවක් ගන්න එපා.
මේක ලියලා පහලින් සංඛ්‍යාරේඛාව ඇඳලා ඊට පස්සේ පුතාලා උත්තරේ දාගන්න. තේරුණාද? විනාඩි දෙකක් තුනක් විතර දෙන්නම්. ලොකු කාලයක් ගන්න එපා. ඒකෝ අපරාදේ. ඒ නිසා අපි මේ වැඩේ බොහොම පිළිවෙලට කරන්න ඕනේ. තේරුණාද? හදාගන්න පළවෙනි ගස්ස. අව ඒවා කියලා දෙනවා. තව කියලා දෙනවා මම පුතාලට. හොඳට පැහැදිලිව නරවුල හදාගන්න ලස්සනට. සර් රූල් දෙක දෙක ඇරලාද කරන්නේ? ඔව් මෙහෙමයි පුතා. දැන් පුතාට මෙතන රූල් දෙක තුනක් විතර අරින්නේ නෙවෙයි. නැත්තම් මේක ගොඩේ යනවනේ මේ හිතල දානකොට මෙහි කැපිලා යයි. හරි කැතයි එතකොට. ඒ නිසා රූල් දෙකක් හෝ තුනක් ඇරලා ලස්සනට හදාගන්න. හොඳේ මේක බොහොම පිළිවෙල කරන්න ඕනේ වැඩක්. තේරුණාද? හොඳට පැහැදිලිව හදාගන්න ලස්සනට. හරි සර් ඇඳගත්තා. හොඳයි හොඳයි. මොකද බැලුවා ලස්සන තියෙන්න ඕනේ වැඩේ. කලබල නැහැ පාඩුවේ වැඩි හරියට කරගෙන යන්න. කාටද ගැටලුවක් තියෙනවා නම් සර් දාන්න පුතේ chat box එකේ message එකක් නැත්නම් mic on කරලා තියෙන නිසා ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතේ. හොඳට පැහැදිලිව හදාගන්න ලස්සනට. කවුද මදුවන්ති? හොඳයි මදුවන්ති පුතා ලකුණු 96ක් නේද? හොඳයි ඈ. කවුරුක් නම් දුර වැඩ කරන්න. රයිට්. මම දෙවනි ගාන වලට යන්නම්. මෙන්න දෙවනි ගාන. මුදල බලා ගන්න පුතේ දෙවනි ගාන. මෙන්න දෙවනි ගාන මම මේක මකනවා. මෙන්න පුතාලගේ දෙවනි ගාන. ප්‍රොමිලා කාන්ත දෙක. අංක දෙකේ තියෙන මෙහෙමයි. ධනයක අඩු කිරීම ඍණ දෙක. ධනයක අඩු කිරීම ඍණ දෙක. සමානයි කියලා වුණා ධනයි කියන්නේ. මුදල බලා ගන්න. පුතාට මේ සංඛ්‍යා රේඛාවම ගන්නත් පුළුවන් නැත්නම් වෙන සංඛ්‍යා රේඛාවක් හද ගන්නත් පුළුවන්. දැන් මා දිහට පා කලබල වෙලා අපි යනවා ධනයක. මෙන්න ධනයක. මෙතන ධනයක. ධනයකට ගියාට පස්සේ මුදල් බලාගන්න ඔයාගේ මේ තියෙන්නේ ඍණ දෙක. හැබැයි අඩු කිරීමක් තියෙනවනේ. ඒක නිසා අපි යන්නේ ධන පැත්තෙන් දෙකට. ධන පැත්තට දෙකක් යනවා. ධන පැත්තට දෙකක් යනවා කියලා කියන්නේ ධන පැත්ත වාගේ මේ පැත්තට කීයක් යනවාද? දෙකක් යනවා. 1 2. ඔන්න දෙකක් ගියාම නතර උනේ මෙතන. මෙතන ඉඳලා ඊතලේ වා මෙන්න මෙතෙන්ට දානවා. එහෙනම් උත්තරේ එන්න ඕනේ කීයද? ධන 3. අන්න එතකොට මෙතෙන්ට උත්තරේ කීයද? ධන 3. තව තව බලන්නකො. ඉස්සෙල්ලාම ධනයකට ගියා. හරි. මොන පැත්තටද යන්න ඕනේ? අඩු කිරීමක් තියෙන නිසා ප්‍රතිවිරුද්ධ පැත්තට යනවා කියලා මම කිව්වේ. එහෙනම් ඍණ පැත්ත නෙමෙයි අපි යන්නේ ධන පැත්තට. කීයක් යනවද? දෙකක් ගියා. ඊතලයේ දැම්මාන් බැලුවා කොහෙද නතර වුනේ? 3. අන්න උත්තරේ නම් අපි දාගන්නවා කීයද? 3 කියලා. ඔයාලා මේ ටික ඔක්කොම අඳින්න ඕනේ නැහැ. මොකද අපිට අවශ්‍ය ටික විතරක් තිබුණාම ඇති. ඕනනම් මෙතන පුතාලා ඍණ දෙක දාගලා මේක බිංදු ඔය ටික තිබුණාම ඇති. පුතාලේ ඔක්කොම සංඛ්‍යා රේඛාවේ අඳින්න අවශ්‍ය නැහැ. හැම සංඛ්‍යා රේඛාවක් මෙහෙමයි. අවශ්‍යිතෝරලා බේරලා එන්න කොහාම ඇති. අනවශ්‍ය බොරුවට මේ දිගට ගන්න එපා. හරි කැතයි.
වැඩකුත් නැහැ එහෙම. ඒ නිසා අවශ්‍ය විතරක් අරගෙන සංඛ්‍යා රේඛාව වෙන කොහාම උතලට ඇති. ඒ වුණාද? හරි. හදාගන්න වස්තරට අංක දෙක තනියම හදන්න යන්න එපා තාම. තාම වලට අමාරුයි. මම කියලා දෙන්නම් තාම සර් කියලා දෙන පිළිවෙලට යන්න. Dana tun, ona kagi gan, kalau boleh ini parve, kontra balan ada agani kau mandi be. Rina dekker, adu kiri mana dana tun, hari dera. Sangkar ekama tahu poli dura gan nang, rina tu lada gatta hama pilih aja dua kene. Ono am meka makala ini kalau kontra balan gan de. Rina dekker de gya, kau rina dekker, meti ini, minna metra meya inna. Hebe yando ono agi. Mereka tiennya dana petta dekir, hebat wagi, rina petta tamai, meder meder inilah kuna tiennya sah pihon nol dana petta ini, virudha petta, ina putih, udah balai kan deh, mana rina hari depan nang, rina petta dekia kaya nama deh, tunak kaya nama, meder ini, ekai, dekai, tunai, mana meder ini kaya, ekai Dekai, tunai meten dekia, unna dema kita laye, enang, natar unne rina pahedi, enang meten nutre dema kiriya de, rina pahat, unna hadagan nakrami, tawa tapalagan hemo ma, rina deka dekia hari, ketluak ne, dana tuna tienne, meja tienne ma rina lakuna kenang, peti virudha pettere andone, api dana pettere neve ya ne rina pettere kia kenang ma tuna kenang ma. Ekai, dekai, tunai, tunak dia. Natal unik iya di dalam ini pahedi. Anne nang utre gatta iya di dalam ini. Unna hadagan na, vidhi. Khada apa pahedi itu? Unno vidhi reputala teh. Nima ke ikan nang hadagan na pulua. Kisi itu ke pulua king. Tor. Mundra mahasiswende, mundra berekeranda. Ganti panti berarti dia mau kumpir berarti kenapa? Itu kalau wala minna mau vidhi lassan hadagan na pulua mau. Mereka itu wala mieti kandin no ne putih gula, burgoda nama swidi ro unne. Walaupun media yang dikatakan ngerti, kita ada alasan. Muka tapi kita awas ceri kita tidak ngerti, buru-buru sangkia hari kain dan ada tanggalan doornya. Terus mengada lah. Lasan ada agan angkat tuh na? Sir. Oke, anu deh. Sir, itu kota meja dana laku na sih nana, yang ne dana laku na dana petter deh. Meja? Meja dana laku na tiba, itu kota yang ne dana petter deh. Oh, meja dana laku na di puna kenapa nih aku tahu lagi? Meja dana laku na sih nana habis selah kata kayak ini apa nana kumi? Patlawagan deh pa, memang bisa lah katakan kami. Media ini, dan memang ini pelajaran ni apa itu? Memang ini pelajaran ni, macam dalam aku nanti orang mana? Rina lah aku nanti ni, memang mana dia macam apa? Yang tu ini, macam rina aku nanti orang mana memang ini?
මේ හැම එකම රිනම් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න අහන්න තේරුණාද? පස්සෙන් හදා ගන්න උනේ අන්‍යම හදන්න එපා තාම ඈ මං හතර වෙනි ගානට යන්නද? සර් තම හතරට. ආහාරිතේ හරි. හදාගන්නකෝ හදාගන්න. संख्या මෙතෙන්ද මං ගන්නම් පුතාලගේ ඍණ 3 ගන්නම් ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 5 ඔය වගේ ලස්සන සංඛ්‍යා රේඛාවක් හරි ගස්සලා ගන්න පුළුවන් දැන් සංඛ්‍යා රේඛාව අඳින්න මහා ලොකු වෙලාවක් ගන්න එපා ලේසි ඍණ 1කට ගියා මේ තියෙන්නේ ඍණ 1 මෙන්න මෙයා මෙතන ඉන්නවා ඍණ 3ක් තියෙනවා හැබැයි අපි යන්නේ ධන පැත්තට 3ක් ඇයි ධන පැත්තට 3ක් යන්නේ මැදින් තියෙන්නේ ඍණ ලකුණක් නිසා ධන පැත්තට ගියාද යන්නේ 3ක් 3ක් ගියා 1යි 2යි 3යි පරතර 3ක් යන්නේ හොඳට මතක තියාගන්න පරතර 3ක් 1යි 2යි 3යි මෙන්න මෙතෙන්ට ගියා දැම්මයි තලයේ මෙතනින් බැලුවා නතර වෙන්නේ කොහේද කියලා දෙකේදී නතර වෙනවා අන්න එනම් උත්තරේ ගත්තා 2යි මොන 2යිද ධන 2යි පරතර 2ක් පරතර තමයි යන්නේ නේ ඍණ පැත්තට යන්න බෑ ධන පැත්තට එනවා පරතර කීයක්ද 1යි 2යි 3යි අන්න එනම් උත්තරේ 2යි මෙතෙන්ට ගනවා කීයද ධන 2යි දැන් හරි නේද ගැටලුවක් නෑ නේද ඔන්න ඔය විදිහට බොහොම පිළිවෙල ලස්සනට උදාරණ ගණන් හදා ගන්න පුළුවන් වෙනවා දැන් ඔක කියන්නේ प्रतिवृद्ध ඒ කියන්නේ යන්න ඕනේ අනිත් පැත්තට. තේරුණාද? හරිද? හරි සර්. හරි. ඒ කියන්නේ මෙහෙමයි. මෙතන අඩු කිරීමේ ලකුණ තිබිලා ධන තිබුණොත් මෙතන ඔයාලා යන්න ඕනේ ඍණ පැත්තට. ඍණ තිබුණොත් යන්න ඕනේ ධන පැත්තට. ඒ කියන්නේ පැත්ත මාරු වෙන්න කියලා මේ කියන්නේ. තේරුණාද? එච්චර අමුතු දෙයක් නෑ. ඔයා මෙතන ඍණ මෙතන අපේ තිබුණේ ඍණනේ. දැන් ඍණ තිබුණාට සර් ගියේ ධන පැත්තට. මේ පැත්තට ආවා. දැන් මෙතන වාගේ ධන තිබ්බනම් හොයන්න ඕනේ ඍණ පැත්තට. එච්චරයි. හරියට ලස්සනට පිළිවෙල උත්තරේ හොයාගන්න පුළුවන් කිසිදු ගැටලුවකින් තොරව. තේරුණාද?
හදාගන්නවස් හතර හොඳේ හොඳට පැහැදිලිව තියෙනවා ලස්සනට සර් සේනුට මයික් ඔෆ් කරගන්න. හැමෝම ඉවර ඇති නේද? මම ඊළඟ ගන්නට යන්නද? හා සර්. හරි. කලබල නෑ. කලබලේ මේවා කරන්න බෑ. හරි. මම පුතලගේ පස්වෙනි ගානට යනවා. වෙන පස්වෙනි ගාන. හොඳට බලා ගන්න. හැමෝම හරිනේ හතරවෙනි ගාන ගැටලුවක් නෑනේ. රයිට්. මෙන්න පස්වෙනි ගාන. දැන් පුංචි අදහසක් තියනවා නේද පුතලට? ගානක් හදාගන්න පුළුවන් කියලා. රයිට්. මෙන්න පස්වෙනි ගාන. පස්සේ ගාන ඔව් සර් ඔව් රීනාය හොඳට බලා ගන්න අඩු කිරීම වාගේ තියෙන්නේ කීයද රින පහ හොඳට බලා ගන්න හොඳේ හරි දැන් ඔන්න සංඛ්‍යා රේඛාව ඇඳා සමාන ලකුණු දාලා සංඛ්‍යා රේඛාව ඇඳ හොඳට බලා ගන්න එතකොට මං ගන්නම් මෙතන පුතාලගේ රීනාය රීනාය රින පහ රින හතර රින තුන රින දෙක රින එක බිංදුව එක දෙක තුන හතර පහ හරිද රයිට් හොඳට බලා ගන්න හැමෝම ගියා රින හයට මෙන්න ඉන්නවා රින හය මේ ඉන්න මෙතන ඔන්න රින හය රින පහ තියෙන්නේ අඩු කිරීමක් තියෙනවා අපි යන්න ඕනේ ධන පැත්තට කීයක්ද පහ මෙන්න පහක් යනවා මොනවා පහක්ද කියන්නේ පරතර පහ 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි මෙන්න ආවා මෙන්න ඔයාලගේ ගලේ දැම්මා බැලුවා නතර වෙන්නේ කොතනද මෙන්න මෙතන මෙයා නතර වෙනවා නතර වෙනවා නම් උත්තරේ එන්න ඕනේ කියලා ඉන එක චෝක් ගලේ නේද ලේසියනේ ගැටලුවක් නැහැනේ රින තිබුණ නිසා ධන පැත්තට ගියක් ආවද පහක් ආවා පහක්නේ 1යි 2යි 3යි 4යි පහක් ආවා අන්න උත්තරේ කියද රින 1යි දැන් කාටවත් වරදින්නේ නැහැ නේද ගැටුවක් නැහැ නේද හදන්න පුළුවන්නේ අපි ඔන්නෝතෙන් දෙන්න ඕනේ පුතේ දැන් මම ඔය හැම ගානක් ගානේම ඔයාලා හරිගස්සලා පෙන්නන්නේ මේක විධිමත් භාවයේ යන්න ඕනේ හින්දා ඒ නිසා තමයි දැන් මට විශ්වාසයක් තියෙනවා පුතා මේ විදිහටම පිළිවෙලට ගාන හදාගන්නේ කියලා තේරුණාද හදාගන්න පස්සේ ගාන 6ක් කියලා දෙන්න ඉවරයි සර්. හොඳයි.
ilang kana thadane passer kiyala denekan inda hari sir dai puthe ivarai sir dai ivarai sir hondai dai hari ona man antima gaanta enama hybrid gaanta hondi ah hari puthe hari hada gana hari sir hari menna 6 වෙනි ගාන හොඳයි මෙන්න 6 වෙනි ගාන දැන් ලේසි වැඩි මම බලා ගන්න 6 වෙනි ගාන පුතාගේ තියෙන්නේ ධන 2 අඩු කිරීම ඍණ 2 කලබල වෙන්න එපා හොඳේ ධන 2 අඩු කිරීම ඍණ 2 මෙන්න සංඛ්‍යා රේඛාව යන්න මෙතන දැම්මා ඍණ 3 ඍණ 2 ඍණේක බිඳුව 1 2 3 4 හරිනේ රයිට් ගියා ධන දෙකට කොහොමද ධන දෙක ආ මේකේ ධන දෙක හරි ඍණ දෙක තියෙන්නේ එහෙනම් ධන පැත්තට ගියක් යනවාද පරතර දෙකක් යනවා ධන පැත්ත කියන්නේ මේ පැත්තනේ 1යි 2යි ඔන්න දෙකක් යන්න ඉතලේ දැම්මා ආවා මෙතෙන්ට නතර වුණා මෙතන ඉලක්කම බැලුවා 4යි එහෙනම් උත්තරේ එන්න ඕනේ ගියේද මෙතෙන්ට ධන 4යි ඔන්න පුතා වගේ ක්‍රමය දැන් ගැටලුවක් නෑනේ දැන් අපිට ඔන්න ඔය විදිහට සංඛ්‍යා රේඛාව භාවිතා කරලා ඕනෑම සදිස් සංඛ්‍යා දෙකක් අඩු කරන්න මේකෙන් මේක අඩු කරන්න තිබ්බේ මේකෙන් මේක අඩු කරන්න තිබ්බේ ඕන සංඛ්‍යා දෙකක් අඩු කරලා උත්තරේ ගන්න පුළුවන් හැබැයි මේක හරි වදයක් නේද මේක හරි වදයක් නේ. ඇයි? පුතාලට සංඛ්‍යා දෙකක් දුන්න ගම සංඛ්‍යා රේඛාවක් අඳින්නවා. මේක හරි වදයක්. මුදේ මේක කරන්න බෑ. ඔව් සර්. ඔව් නේද? ඇත්තට මේක වදයක් නේ. දැන් ඊළඟට කියලා දෙන්නම්. සංඛ්‍යා රේඛාවක් අඳින්නේ නැතුව සංඛ්‍යා රේඛාවක් අඳින්නේ නැතුව පුතාට සදිස් සංඛ්‍යාවගේ සදිස් සංඛ්‍යාවක් අඩු කරගන්න විදිය මොකද්ද කියලා කියලා දෙන්න. තේරුණාද? ඒතර සංඛ්‍යා රේඛා ඇඳ ඇඳ දඟලන්න ඕනේ. හැබැයි විභාගයේ සංඛ්‍යා රේඛාවක් අඳින්න කියලා කිව්වොත් එම මෙන්න මේ විදිහට පුතාලා ඇඳලා පෙන්වන්න ඕනේ. තේරුණාද? ආයි. හදාගන්න ඉස්සෙල්ලා ලස්සට. මං ඉවරයි සර්. දැන් පුතේ. මාත් ඉවරයි සර්. හරි. ආ දැන් මොදවට අහගන්නකෝ. එතුස්සකින්. හරි මෙහේ හරි. හරි සර් හරි හරි දැන් ඔව් මේ කතාව මුදේවට මගේ දරුවා අහගන්න දැන් අර ඉස්සෙල්ලා සර් කිව්වා වගේ දැන් සදිස් සංඛ්‍යා දෙකක් එකකින් එකක් අඩු කරන්න දුන්නාට පස්සේ
දැන් පුතාලා මේ සංඛ්‍යා රේඛාවක් හැම ගානකටම අදිනකරි වදයක් නේ. එහෙම නේද? බලන්නකෝ සංඛ්‍යා රේඛාවක් අදින්න ඕනේ ඊතල දාන්න ඕනේ නේද? ඔය ඔක්කොම දේවල් එක්ක කරන්න මේ උත්තරේ ගන්න ඕනේ හින්දානේ ඔයාලා. දැන් ඔක හරි වදයක් ඔයාලා. ගානක් ගානේ සංඛ්‍යා රේඛාන්නේ හරි වදයක්. ඔයාලා මෙහෙම තිබුණා නම් හොඳ නැහැ. එක පාට සංඛ්‍යා දෙක දිහා බැලුව බැල්මට මෙන්න උත්තරේ කියලා ගන්න තිබ්බනම් නේද? දීසිනේ වැඩි. මේක ඉගෙන ගත්තට පස්සේ පුතාලට සංඛ්‍යා රේඛාව අඳින්නේ නැතුව ඕන සදිස් සංඛ්‍යාවකින් ඕන සදිස් සංඛ්‍යාවක් අඩු කරලා උත්තරේ ගන්න පුළුවන්. මේක ඔයාලට චුට්ට අලුත් දෙයක් උදේ. මොකද අපි හතේ පන්තියේදී මේක කතා කරන්නේ නැහැ. කතා කරේ නැහැ. ඒ නිසා අටේ පන්තියේ ඇවිල්ලා කතා කරන අලුත් දෙයක් මේක. හැබැයි මේක අමාරු නැහැ. පුතාලට සර ගණන් දෙක තුනක් කියලා දෙනවා. එතකොට පුතාලා මේක අවබෝධ කරගත්තොත් අන්න වැඩේ ලේසි. කතාව බහැදෙන්නේ සල් චුඩක් මේක මහන්සියලා මේක අල්ලා ගන්න ඕනේ මේක අතාරින්න බෑ අපිට අතාරින්න බෑ මේක අල්ලා ගත්තොත් මේ ක්‍රමේ ගොඩා ලේසි නේ දැන් මාතරයි මේක හොඳට පුතාලා අවබෝධ කරගන්න පුංචි දෙයක් තියෙනවා පුංචි රහසක් තියෙනවා ඒ රහස කියලා දුන්න එකම පුතාලට මේක අවබෝධ කරගන්න පුළුවන් වෙයි මෙන්න මන්ද සංඛ්‍යා රේඛාවක් අඳින්නේ නැතුව සංඛ්‍යා රේඛාවක් අඳින්නේ නැතුව පුතාලගේ උත්තර ගන්න කොහොමද කියලා දෙන්න. ඔයාලා බලයි ඉස්සර අපරාධින ඉස්සර අපි මහන්සි කලේ ඈ සංඛ්‍යා රේඛා ඇදෙද්ද මේ බලන්නක සංඛ්‍යා රේඛා වඳින්න තුලීසි උත්තර ගන්න ක්‍රමයක් තියෙනවා කියලා ඔයාලා හිතයි. ඒ වුණාට එහෙම බෑ. ඉස්සරේ සංඛ්‍යා රේඛා වඳින ක්‍රමයේ කියලා දෙන්න ඕනේ විභාගෙදී සංඛ්‍යා රේඛාව අඳින්න කියලා කියනවා පුතේ. දැන් සංඛ්‍යා රේඛා වඳින පුළුවන් කියනවා කියන්නේ ඇදලා උත්තරේ ගන්න පුළුවන්නේ. දැන් සංඛ්‍යා රේඛා වඳින්නේ නැතුව උත්තරේ ගන්න විදිහයි මේ කියලා දෙන්න යන්නේ. මෙන්න බලන්න. පුංචි උදාහරණයක් ඉස්සර ගන්න. හොඳයි. හොඳ බලා ගන්න. සදිස් සංඛ්‍යා දෙකක් අඩු කරා. හරිද? එතකොට සදිස් සංඛ්‍යා කියන්නේ මොනවද කියලා දන්නවනේ. ඔයාලා පුංචි දෙයක් කරන්න තියෙන්නේ මෙතෙන්. දැන් සංඛ්‍යා රේඛාව අඳිනවද? නෑ. සංඛ්‍යා රේඛාව ඇඳලා නම් උත්තරේ ගන්න පුළුවන්. හරි වදයක් නෙමෙයිද? ඔයාලා කිව්වනේ ඉස්සර අපිට සංඛ්‍යා රේඛාව අඳින්න නෑ. මේක හරි කරදරයක් නේද? සද සංඛ්‍යා රේඛාව අඳින්නේ. මෙන්න රහස. හොඳට බලන්න. ඍණ පහ එහෙමම ලිව්වා. ඍණ පහ හැමම ලියුවා. හොඳ බලා ගන්න. හොඳේයි. මෙන්න මේ මැද තියෙන ඍණ ලකුණ. ඒක හොඳ අහගන්න. මැද තියෙන ඍණ ලකුණට අපි විරුද්ධ ලකුණ දාන්න ඕනේ මෙතෙන්ට. මැද තියෙන ඍණ ලකුණට විරුද්ධ ලකුණ. ඒක ඕ ඍණ නම් අපි දාන්නේ මොකද්ද දාන්න? අන්න හරි දාන්න. ඔව්. මෙතන තියෙන ලකුණට අපි විරුද්ධ ලකුණ දානවා. අන්නේ නම් මොකද්ද දාන්නේ ඍණ. ඒතර මෙතෙන් දාන්නේ කියද ඍණ දෙක. දැන් ඔයාලා දන්නවා හොඳට අහගන්න කතාව. එකතු කරන්න තියනවා ගැටලුවක් නැහැනේ. පුතාලා මේ සංඛ්‍යා දෙක එකතු කරලා මෙතන තියෙනම ලකුණ දානවා. 3 ආන්න හරි 5යි 2යි එකතු කළා උත්තරේ 7යි. මේකේ තියෙන්නේ ඍණ ලකුණක් මේකේ තියෙන්නේ ඍණ ලකුණක්. එහෙනම් උත්තරේ එන්න ඕනේ මොකද්ද? ඍණ. රහස මොකද්ද? පුතාලගේ මේ ලකුණ තියෙනකොට මේකට විරුද්ධ ලකුණ මෙතෙන්ට දාන්න මේකට විරුද්ධ ලකුණ මෙතෙන්ට දාන්න. එතකොට උත්තරේ නම කිසිම දෙයක් නෑ. 3 7. ඔව්. එතකොට උත්තරය ආවේ කීයද? 3 7. ඔව්. දැන් අපි සංඛ්‍යා රේඛාව ඇන්දාද? නෑ. හැබැයි සංඛ්‍යා රේඛාව අඳින්න තුව පුතාලට උත්තර ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඔච්චරයි තියෙන්නේ. සරලයි. මෙන්න බලන්න තව ගානක්. මම තව උදාහරණයක් ගන්නම් පුතාලගේ හොඳට බලා ගන්න. ධන දෙක අඩු කිරීම ඍණ 4. ආ මෙන්න මම කිව්වා ධන දෙකම ලියන්නේ. ඔව් ඒකේ මොකුත් වෙනසක් කරන්නේ නැහැ. මේකේ මම ලියන්නේ. මෙන්න ඍණ ලකුණ තියෙනවා. ඒක දන්නවා කරගලා. මෙන්න ඍණ 4 තියෙනවා. ඒකත් දන්නවා කරගලා. ඔන්න දැන් ගැටලුවක් නේ. මේ ඍණ ලකුණ
dana lakuna kala meri na lakuna dana lakuna kala deng ya suwak me apu kala ki ow dana dekai dana ikama lakuna tiri ka suwak me ade dekai hatarai ka tukala hayai lakuna mokadda dana balanna kochchara lesida kiyala den sankhya rekawak onne ade puthe sankhya rekawa nathuwa pudalata ona sankhyawa den puthara ඔක කියලා දෙනා මේ සර්කලේ මේ ධන දෙකේ හැමම ලිව්වා ඍණ ලකුණ ප්‍රතිවිරුද්ධ කළා ඒ කියන්නේ ධන කළා මේ ඍණ ලකුණත් ධන ලකුණක් කළා දැන් පුතාගේ ධන 2යි ධන 4යි දැන් ලොක් නැහැ ධන සංඛ්‍යාවමනි ලකුණ ධනමයි 2යි 4යි එකතු කළා උත්තරේ එන්නේ කීයද 6යි අන්න උත්තරේ කීයද ධන 6යි පුතලා මතක තියාගන්න ඕන එක දෙයයි මේ ලකුණ මෙතෙන්ට එනකොට වෙනස් කරනවා මේ ලකුණ මෙතෙන්ට එනකොට වෙනස් කරනවා ඔන්න ඔච්චරයි මතක තියාගන්න තියෙන්නේ දැන් හරිද වැඩේ ගැටලුවක් නෑනේ ඔන්න ඔය ටික පුළුවන් නම් අපිට ඔයාලා දන්නවද ඕනෑම සදි සංඛ්‍යා දෙකක් ඒ කියන්නේ ධනද ඍණද කිසි ගැටලුවක් නෑ ඕන සදි සංඛ්‍යා දෙකක් ඔයාලට එකතු කරන්න සෝරි අඩු කරන්න හැකියාව ලැබෙනවා ඉතින් ඕක තමයි අපිට මේ පාඩමේ පුළුවන් වෙන්න ඕන දේ දැන් සමහර රැගී සතිය පුතාලට කිව්වා මතකද සමහර 11 පන්තිය 10 පන්තිය අයියලා අක්කලා ඉන්නවා තාමත් ඉන්න දෙන සංඛ්‍යාව වරද්දනවා එතෙන් මම එහෙම උදේ ඍණ 5යි ධන 2යි කීයද කියලා එයාලා වෙන වෙන උත්තර කියන්නේ හරි ලැජ්ජයි ඉතින් තේරුණාද ඒක නිසා ඔයාලට මේ පුංචි පන්තියේදී මේ ටික හදාගෙන ඉස්සරහට ගියාම ලොකු වටිනාකමක් පොතේ පුතේ වලට ඔයාලා දන්නා අයත් ඒ සමහර වෙලාවට ධන ඍණ වරද්දනවා අපි කියන්නේ ධන ඍණ වරද්දනවා කියලා අපි කියන්නේ එහෙම වැරදුනාට පස්සේ තව ගුලේ පාඩ මොකද වෙන්නේ වරදිනවා සාපි චොරක් මේ වැඩේ පිළිවෙලට සමාන කුල යන්න ඕනේ. තේරුණාද? රයිට්. ලියා ගන්න මාතෘකාවක්. ඉෂ්ඨාමාක්‍යයක් දාගන්න ඉෂ්ඨාමාක්‍යයක් කොහොමද ඉෂ්ඨාමාක්‍යයක් දාගන්න කොහේදී? ඉෂ්ඨාමාක්‍යයක් දාලා මෙහෙම ලියමු. පස්සේ මෙහෙම ලියගමු. පාඩේ ඉෂ්ඨාමාක්‍යයක් දාගන්න. සංඛ්‍යා රේඛාව භාවිතා කිරීමෙන් තොරව 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 අපට අපට සදිස සංඛ්‍යා සදිස සංඛ්‍යා සුළු කිරීම කළ හැකිය සුළු කිරීම කළ හැකිය සුළු කිරීම කළ හැකිය. දැන් විතර සංඛ්‍යා රේඛාව භාවිතා කරන්නේ නැතුව සුළු කරන්න පුළුවන්. ඒකටමයි උදාහරණ කිහිපයක් ඇසුරින් උදාහරණ කිහිපයක් ඇසුරින් මේ බව අවබෝධ කරගනිමු මේ බව අවබෝධ කරගනිමු හරිද දැන් පුතාලා හොඳට මතක තියාගන්න සංඛ්‍යා රේඛාව වඳින්නේ නැහැ උදා එක දෙක කියලා උදාහරණ දෙක හදාගන්න. උදාහරණ 1යි 2යි කියලා හදාගන්න. එච්චරයි සංඛ්‍යා රේඛාව වඳින්නේ නැහැ. හරිද? අභ්‍යාසය කියලා කරන් හදනකන් ඉන්න කලබලලා කරන්න යන්න එපා. මතකේ තියාගන්න මේ ලකුණු මෙතෙන් එනකොට වෙනස් වෙනවා නැත්නම් වෙනවා ප්‍රතිවිරුද්ධව එදෙනවා කියන කතාව ඔයාලා හොඳට මතකේ තියාගන්න. ලස්සන් ඩිලයර්ලා හදාගන්න පුතේ 1යි 2යි ඊට පස්සේ තමයි අභ්‍යාසයට යන්න. තේරුණාද? හදාගන්න ලස්සන් පන්තියර වෙන්නේ කීයටද අපි බලමු 8 මාර්ක් අපි ඉඳ කරමු ඔව් 8 මාර්ක් අපි බලමු ඊට මාර්ක් ගන්න ඒ අපේ අත්තර වැඩේට බහුවෙලා
හදාගත්තා සර්. හරි හරි හරි. තව මං දැන් විනාඩි 10ක් විතර වගේ යනකොට අපිට මේක කොටස අවසන් කරන්න පුළුවන් වෙයි. මේ දෙක හදාගන්නකො. වෙන ක්ලාසස් කාටවත් නැහැ නේද? ක්ලාසස් නැහැ සර්. හොඳයි හොඳයි ඈ. දැන් අමෙල ගමු. වැඩ කරනකොට මේ වහන්සලා තේරෙනවද ඈ ප්‍රශ්න ඇති ඈ කාලේ නිකරුමේ නාස්ති කරන්නේ නැතුව හොඳට වැටි කරන්න ඉවරයි සර් හොඳයි හයි ඉවරයි සර් හොඳයි හරි හැමෝම හරි නේද? හරිද? හරි උදේ හරි. හරි. එහෙනම් අපි 4-2 ඔව් 4-2 අභ්‍යාසයට යනවා. පුතලා අච්චු පොත් දිනා කියලා ගත්තත් කමක් නැහැ. පුතලා ලියා ගන්න 4-2 අභ්‍යාසය කියලා. 4-2 අභ්‍යාසය. මේක මම කරනවා. 4-2 අභ්‍යාසය. හරි. හොඳ බලන්න. මෙන්න කවුරුත් අගෙන හදාගෙන යන්න එපා එකේ රෝම ඉලක්ක අංක එක හොඳට බලා ගන්න හොඳට පුතලාට කියන්නේ හිස් කොටු වලට අදාළ සංඛ්‍යා දාන්න කියලා කියන්නේ ඒවා පරිස්සම් වෙන්න ඕනේ වැඩ දෙන්න පුළුවන් සර් කියලා දෙනකන් චුට්ටක් ඉන්න හොඳේරයි මෙන්න බලන්න ඍණ පහ අඩු කිරීම වාගේ තියන්නේ ධන තුන අපිට මේ ටික විතරක් තිබ්බත් ඇති පුතේ තේරුණාද එයාලා මේක හදලා තිනවා අපිට එහෙමවත් ඕනේ නැහැ හොඳට බලා ගන්නකො සමාන මේ ඍණ පහ යමම ලියුවා වුණා ඉන්න පහයි මම ලියමු ඊට පස්සේ මෙන්න මේ අඩු කිරීමේ ලකුණ ඔයාලා දන්නවා එකතු කිරීමක් කරන්න ඕනේ ඊළඟට මෙන්න මේ එකතු කිරීමේ ලකුණ තමයි ධන ලකුණ අඩු කිරීමක් කරන්න ඕනේ සර් ඉන්න පහ නෙමෙයි ධන පහ ලියලා තියෙනවා කොහෙන්ද උඹින්ද ඔව්ද අච්චි පොයියා කියන්නේ ඍණ පහ කියලා පහ ඔව් සර් සර් ලියලා තියෙන ධන පිටරද්ද ඍණ පහ එන්න ඕනේ. ආ හරි 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 සර් හරි ඈ හරි. මේ ඍණ පහ තමයි මෙතෙන් ගෙනාවේ. හොඳේ හරි. දැන් මොන ඍණ ලකුණ ධන ලකුණක් කළා. ඔයාලා දන්නවා මේකෙත් ලකුණ මොකද වෙන්න ඕනේ වෙනස් කරන්න ඕනේ. මෙතෙන් කියන්නේ ඕ පුතේ ධන තුන වෙනුවට කීයද? ඍණ තුන. අන්න ඒක තමයි කොටුවේ දාන්න කියලා කියන්නේ. ඔන්න කොටුවේ දැම්මා. කොටුවක් ඇදගන්න ඕනේ. දැන් ඕක කොටු කළා නැතත් ඔයාලා දන්නවනේ දාන්න ඕන සංඛ්‍යාව මොකක්ද කියලා දැන් පුතාලාට ගැටලුවක් නැහැ ඊළඟ එකේ උත්තරේ දාන්න කියලා කියන්නේ මේකේ ත්‍රිණ උත්තරේ ඍණමයි එන්න ඕනේ පහයි තුනයි උත්තරේ කීයද ඍණ 8යි ඍණ 8 දෙකෙන්ද ගත්තා කියලා දරින 8 මේක වරහන් තුල දාගත්තාම හොඳයි නේද දැන් හරිද හරි සර් ගැටලුවක් නැහැ අන්න හරි අමුතු දෙයක් නැහැ මේ ලකුණ වෙනස් කළා මේ ලකුණ වෙනස් ඔච්චර පැහැදිලි නේද වැඩි රයි හදාගන්න ලස්සන පළවෙනි ගාන හොඳට පැහැදිලිව හදාගන්න ලස්සනට
kalbela ilanga hadanne passe kiyala nikan inda හැමෝම හරිද? හැමෝම හරිද? හරි සර්. හරි පුතේ හරි. ඊළඟට යන්නම් ඕ. පුතාලව කොටු කරගන්න එක පාට පෑනකින් කොටු කරගත්තら හොඳයි. ඒක ලස්සන පේන පිළිවෙල දිනව නේද? ඔව් සර්. කළු පාට පෑනෙන්මයි කොටු කරන්නේ. පුතාලව පාට පෑනකින් කොටු කරගත්තා කියලා වැරද්දක් නෑ හොඳේ. මම කිව්වනේ පන්ති පටන් ගන්නකොට පාට පෑන ටිකක් හිම දෙන්න ඕනේ කියලා නේද? හරි. මෙන්න දෙවනි ගානට යන්න ඈ. මේක මම කරනවා. මෙන්න දෙවනි ගාන. පුතාල හොඳට බලාගෙන දෙවනි ගාන ඍණ තුන අඩු කිරීම ඍණ හත කොහොමද තියෙන්නේ ඍණ තුන අඩු කිරීම ඍණ හත මෙන්න පුතාලගේ මේ ඍණ තුන හැමම ලිව්වා ඒකේ ගැටලුවක් නැහැ මේ ඍණ ලකුණ ධන ලකුණක් කළා ආයේ මේ ඍණ ලකුණක් ධන ලකුණක් කළා ධන හතර ඔව් මේ ඍණ තුන එහෙමම ලියාගත්ත හරි ගැටලුවක් නැහැ මේ ඍණ ලකුණ ධන ලකුණක් කළා මේ ඍණ ලකුණ ධන ලකුණක් කළා මෙතන පුතාලගේ තියෙන්නේ කීයද හතර අන්නේ හතර හැමම ලියුවා මේක තමයි කොටු කරගන්න කියලා ගියා හරිද රයිට් දැන් හොඳට බලා ගන්න මේ කතාව දැන් ඔයාලා දන්නවා වෙනස් ලකුණු දෙකක් තියෙන්නේ වෙනස් ලකුණු දෙකක් පුතේ වෙනස් ලකුණු දෙකක් තියෙනවා නම් අපි දන්නවා ලොකු එකෙන් පොඩි එක අඩු කරගන්න වෙනස් ලකුණු නම් ලොකු එකෙන් පොඩි එක අඩු කළා හතර තුනක් අඩු කළාම උත්තරේ එකයි හැබැයි ලොකු සංඛ්‍යාවේ ලකුණු දාන්නේ විදියට ධන අන්න එහෙනම් කිය දෙන්නේ ධන එක ධන ඔව් උත්තරෙන්න ඕනේ කිය ධන එකයි මේකත් පුතාලගේ කොටු කරලා හදා ගන්න ඕන තව තව බලන්න මෙන්න මේ ඍණ තුන එහෙම මෙතෙන්ට ගෙනාවා ඍණ ලකුණු ධන ලකුණක් කළා ආයේ ඍණ ලකුණු ධන ලකුණක් කළා ඊට පස්සේ මෙතන තියෙන්නේ ඍණ තුන මෙතන තියෙන්නේ ධන හතර ලකුණු වෙනස් එහෙනම් ලොකු එකකින් අපි පොඩි එක අඩු කරගන්නවා හතරෙන් තුනක් අඩු කළා උත්තරේ එකයි ලොකු සංඛ්‍යාවේ ලකුණු දානවා කියද ධන දැන් හරියන්නේ වර්ධින් නෑනේ දෙකක් නෑ නේද ඔන්න පුතේ දෙවනි ධාන හදා ගන්නවා විදිය හරි ලේසි දෙයක් නේ තියෙන්නේ මෙන්න මෙතන පුතලා තේරුම් ගන්න ඕනේ ලකුණු අසමානයි නම් ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා හතරෙන් තුනක් අඩු කළා එකයි ලොකු සංඛ්‍යාවේ ලකුණු තමයි මෙතෙන්ට දාන්නේ ඒක අපි පුනරීක්ෂණ අභ්‍යාසයේදීම කතා කළා තේරුණාද ඒක කාට හරි ගැටළු වුණා ආයෙත් මට කියන්න මම ආයෙත් කරන මුලට තවතාවක් පැහැදිලි කරලා දෙන්නම් හරියට මේ වැඩේ තේරුම් ගන්න මොකද ඍණ ධන ගැටලුව විසඳගත්තේ නැත්නම් අටේ පන්තියේදී නවයේ පන්තිය 10 පන්තියව අමාරු වෙනවා ඒ නිසා තමයි හරියට මේ වැඩේ අකුමනාවෙන් කරන්න ඕන තේරුණාද හදාගන්න දෙවනි ගාන හරි සර් හදාගන්න. හොඳට මේක හදාගන්න සර්
Right, man tungini kan di anda deh? Ha, sir. Hai, mana tungini kan? Untuk pelajaran kita lah. Dia ini kan hadagan ini kinoan hadagan sir priya nangge. Right, mana tungini kan deh? Dana hatte. Ini pasti kita lagi tienni adu kiri mar ini. Dan dana mana deh? Kita lagi foto neta kita lada yang hadagan puluhan meja kita luak nge ini. Mana balan deh ko? Dana hati hir mama lagi uah hal. Aduk kiri email aku nak ikat tu kiri email aku nak kala. Mei aduk kiri email aku nak ikat tu kiri email aku nak kala itu kuda ikat. Dan kita ada dana mana? Mei ke dana mei mei ke dana. Oh lakuna dana mai. Hatta ye kai utre kia kena ada. Kata kena wa. Unna kita lagi utre ya wa kia de. Dana. Enak kita lagi kotor lah tiap ni mana mei kai. Aye, mana mereka yang guru kerja ni? Dan khat awak jatuh waktu ni, hemat apa guru warni ni? Padahal unno tiada orang awak gate buat mana awak tiupan buat. Tiap nadi hemat kenapa ada mereka guru awam ni? Tiap mama, bohoma sahaja lewat irau buat hemat kenapa ada mereka hadir di jela dina? Orang mereka mundur guru berdagar ni, mereka dah pernah dia kalau mereka. Eh, ni dah. Hadagan tu mungkin kalau asal. Hadagan tak sah. Mudah. Hi, sir. Hi. Liwa, sir. Hi. Ina mamputa lagi hatra mini kana de anna. Dengan itu seru nani itu kita lade. Nani itu taniya makan kana perlu kani. Orna, sir. Mamputa hatra mini kana. Oh, mana hatre ini kan, hatre malah kan deh. Oh, sekarang hatre nangi mana ada? Dana hatre, adu kiri mah, hari na dek. Oh, madi ini neyerai. Yang mana dana? Dana hatre yang mau gaya ni meten dah hari. Adu kiri mah, aku na ikat adu kiri mah kerjakan deh. Ah, nah hari meten dah. Oh, malah kan deh. Oh, mana dana hatre meten dah kita nama? Adu kiri mah, ikat adu kiri mah kala. Ayat adu kiri mah, ikat adu kiri mah kala. Then mana? Utara dana nama yang ai. Oh utara. Hatai dekai nama yang ai. Lakukan muka dud. Dana. Enam utara ini kira dana nama. Then hari ni ada pahdil ni. Unma hadagan na. Pidi. Yang luak ni ni. Unna kisi prasjak ni tu then walau ni agi gana hadagan na puluam. Tiap nade. Tapi itu kota. Amaru ikira kaya gana kuda sakme. Tiap ni ikira kaya gana kuda sakme. Dengan sering ani pada lama ini, hema katakan lah, sering mereka terungkan nama orang ini. Yang putaran mereka dua kunne ini, hema orang mereka dan ter nama ini. Laku nama orang kurang, nanti terhenti. Ini orang bagi apa ini? Orang gana katakan puluam putih, amar orangnya, satu level kira di nama mana? Terima terai. Katakan hati ini gana, katakan tidak dia ya? Sama ke gari? Mudah putih, mudah ini, mudah ini. Nanti orang berpikiran. Puluok. Oh, mudah ya? Apa yang lebih penting orang dah ya? Hari itu, enang api dekai, ek jenam korse, apit dina ganan kipya khadala abiswaran kela, apit ring ganan kipya khadala, beri awasan keramu, mamputala getring ganan kipya khariga sekarang ni kela dina nang, dem putala tienni ara, lakuna mangarugal utre ganna, apit balamu ganan kipya khadala ganan puluan ni kela, hunerai, mudra balaga ganne, dem atteram wala puluan putih ni, jomar thawadi kat meka puluan minone, dekai, evel, romila kangke. Mudah balas kan deh. Islam itu ni dah hantar. Okey, okey. Me hantar ni kan? Ayat me
බෝඩ් එකේ දාන්න කොහොමද කරන් ගියා? ඈ චුට බලාගෙන ස්ක්‍රීන් එකේ දාන්න ඈ. මොකද බලාගන්න? සර්. ඉතින් මෙතෙන් දෙන්න ඕනේ එතකොට මේ ඍණ ලකුණු ධන ලකුණ කරලා තියෙනවා. ආයේ මේ ඍණ ඍණ දෙක අපි මොකද කරන්නේ? ධන දෙකක් කරගන්න ඕන. මොකද බලාගන්න. එතකොට මෙන්න මේ පොඩුවට එන්න ඕනේ කීයද ධන දෙක. ඊටසේ මේ පොඩුවට එන්න ඕනේ 7යි 2යි එකතු වෙනවා ධන 7. හරි නේද? හරි සර්. හරි. හරි. ඔන්න අපි යනවා පුතාගේ දෙකේ ඒවල රෝමිලක් අංකයකට හොඳට බලාගන්න. ධන 4 අඩු කිරීම ධන 1. අපි 9 ඉවර කරනවා පන්ති ඈ. හරි. හොඳට බලාගන්න. මේක අමාරු නෑ. දැන් ඔයාලා දන්නවා. මේ හතර එහෙමම ලියාගත්තා ඍණ ලකුණ ධන ලකුණක් කළා ධන ලකුණ ඍණ ලකුණක් කළා මෙතන තියෙන කීයද එකයි දැන් උදේ බලාගන්න ධන හතර මෙතන තියෙන පුතාගේ ධන හතරයි මෙතන තියෙන්නේ ඍණ එකයි දැන් ලකුණු ඔක්කොම වෙනස් කළා හරි ඒක ඉවරයි බැලුවා මේකේ තියෙන්නේ ධන හතර මේකේ තියෙන්නේ ඍණ එක ලකුණු අසමානයි ලකුණු අසමානයි නම් පුතාලා ලොකු එකෙන් පොඩි එක අඩු කරගන්න හතරෙන් එකක් අඩු කළා උත්තරේ තුනයි ලොකු සංඛ්‍යාවේ ලකුණු දානවා ධන එනම් උත්තරේ නෝනේ කීයද ධන දැන් හරිනේ අපි අර අපේ වචරිකෝ කජු කරනවා වගේ ගණන් ටිකක් දැන්නේ ඉස්සර මේවා අමාරුයිනේ සති සංඛ්‍යා දකින චුට අප්පේ වගේනේ දැන් ඒ උනාට ගැටලුවක් නෑ නේද හරි දෙවනි ගානට යමුද මෙන්න දෙවනි ගාන ඍණාටයි ඍණ දෙකයි ඍණාට අඩු කිරීම ඍණ දෙක ඍණාට අඩු කිරීම ඍණ දෙක මොකද බලාගන්න ඍණාට එහෙමම ලිව්වා ඊට පස්සේ ඍණ ලකුණ ධන ලකුණක් කළා මේ ඍණ ලකුණක් ධන ලකුණක් කළා මෙතන තියෙන්නේ දෙකක් දැන් ඉස්සලා වගේමයි මේකේ තියෙන්නේ ඍණ මේකේ තියෙන්නේ ධන ලකුණු අසමානයි ලකුණු අසමානයි නම් ලොකු එකෙන් පොඩි එක අපි පොඩි එකෙන් ලොකු එකෙන් පොඩි එක අපි අඩු කරගන්නවා 8න් දෙකක් අඩු කළා උත්තරේ 6යි ලොකු සංඛ්‍යාවේ ලකුණ ඍණ එනම් මෙතන දැන් මා කීයද ඍණ 6 දැන් හරිනේ හරි නේද පුතේ ගැටුවක් නැහැ නේද වරදින් නැහැ නේද ඉතින් මේ වගේ අපිට ඕන ගානක් දැන් හදාගන්න පුළුවන් තැනට අපි ඇවිල්ලා තියෙනවා උතර මහන්සිලා වමනාවේ වැටි කරන්නේ නැති ඒක පළවෙනි ගානයි දෙවෙනි ගානයි හදාගන්න දිරස්ස හරි සර් හරි මේ සර් මම යන්නම් පුතාලගේ තුන්වෙනි ගානට මෙන්න තුන්වෙනි ගාන හොඳට බලාගන්න තුන්වෙනි ගාන හොඳට බලාගන්න මේකේ යාළුවෙක් මැසේජ් එකක් දාලා තිබුණා සර් මේ දෙවෙනි ගානේ එකතු කරන්න නේ තියෙන්නේ කියලා ඒ වුණාට එකතු කරන්න තියෙන කතාව හරි එකතු කරන්න තමයි තියෙන්නේ ඒ වුණාට ලකුණු අසමානයි මේකේ ඍණ ලකුණක් මේකේ ධන ලකුණක් එනිසා අපි ලකුණු අසමානයි නම් පුතේ කරන්නේ ලොකු එකෙන් පොඩි එක අඩු කරගන්නවා 8න් දෙකක් අඩු කළා උත්තරේ 6යි ලොකු සංඛ්‍යාවේ ලකුණු තමයි ද එන්නවද right හරි ඔන්න මම යනවා පුතාගේ තුන්වෙනි ගාන මම තුන්වෙනි ගාන සර් ඒක මං හැදුවා ආ හොඳයි පුතේ අපි බලමු ඈ උත්තරේ හරි කියලා හොඳේද ඍණ 3 අඩු කිරීම ඍණ 7 හොඳට බලාගන්න ඍණ 3 එහෙමම ලිව්වා හරි ඍණ ලකුණ ධන ලකුණක් කළා ධන ඔව් ධන ලකුණක් කළා හරි දැන් මොන ආයෙ බලන්න මේකේ ඍණ ලකුණක් මේකේ ධන ලකුණක් එකතු කරලා තමයි කියන්නේ ඒක හරි ඒ වගේ අවස්ථාවක්ද අපි කරන්නේ ලොකු එකෙන් පොඩි එක අඩු කළා 7න් 3ක් අඩු කළා 4යි ලොකු සංඛ්‍යාවේ ධන මෙතන දාන්නේ කීයද ධන අන්න උත්තරේ එන්නේ කීයද ධන ධන උත්තරයි ධන උත්තරයි දැන් හරියට වරදින්නේ නැහැ නේද ගැටුවක් නැහැ නේද right
හතර වෙනි ගානත් ඒත් එක්කම බලා ගන්න පුතේ. නෑ ආයේ ගාන කියදෙන්නකෝ මට ඒක තේරුනේ නෑ. ආචුර බලා ගන්නකෝ මෙන්න. මේක එහෙමම ලිව්වා මෙතෙන්ට. ඔන්න ඍණ ලකුණ තියෙනවා ඍණ ලකුණ ධන ලකුණක් කළා. මේ ඍණ ලකුණක් ධන ලකුණක් කළා. ඒ පියවර හරිනේ පුතාට. දැන් මේකේ තියෙන්නේ ඍණ ලකුණක් මේකේ තියෙන්නේ ධන ලකුණක් ලකුණු වෙනස්නේ. ලකුණු වෙනස් නම් අපි කරන්නේ ලොකු එකෙන් පොඩි එක අඩු කර ගන්නවා. හතෙන් තුනක් අඩු කරලා උත්තරෙන්න ඕනේ කියද හතරයි. ලොකු සංඛ්‍යාවේ ලකුණ ධන අන්නේ ධන ලකුණ තමයි අපි මෙතෙන්ට දාන්නේ. අන්නේ කොහාලා හොඳට මතකේ තියාගන්න. පැහැදිලිද? මේ ඍණ ලකුණ ධන ලකුණක් කළා මෙතන 6යි. දැන් හොඳට බලා ගන්න. මේ ගානේ ගැටලුවක් නැහැ නේ? නැහැ. ඔව් මේකේ තියෙන්නේ ධන මේකේ තියෙන්නේ ධන 9යි 6යි 15යි. ලකුණ මොකද අපි කියන්නේ? ධන. උත්තරෙන්න ඕනේ කියද ධන 15. දැන් වරදින්නේ නැහැ නේද කාටවත්? ඔය උත්තරනේ දැන් ලස්සර. කතාව වැහැදිලිදයි. හදාගන්න පහ. ඔව්. හදුවස. ඔව් 5යි 6යි කතා කරලා අවසන් කරමු. රාද ගෙදර වැඩක් දෙන්න. බලමු අපි ඈ. 5යි 6යි කතා කරලා අවසන් කරමු දෙ. ඒක නම් දෙක හදන්න ඕන සර්. හරි මෙන්න පස්වෙනි ගාන තව හදනවද? ඔව් සර්. ආ හරි හදාගන්න හදාගන්න. අවසන් කරමු අපි වෙන පහ. මොකද ඒ ගාන චුට වෙනස් ගානක් එකයි පුතාලා වර්ධින්න පුළුවන්. ඍණ පහ අඩු කිරීම ආයේ තියෙන්නේ ඍණ පහ. හොඳට බලා ගන්න. මේ මේක හරින්න පහේ මම ලිව්වා. මේ ඍණ ලකුණ ධන ලකුණක් කළා. මේ ඍණ ලකුණ ධන ලකුණක් කළා මෙතන තියෙන්නේ පහ. බිඳුව. ඔව් පුතේ හොඳට බලා ගන්න. ඔව්. මේ ඔව් මේකේ තියෙන්නේ ඍණ ලකුණ. ඔව් මේකේ තියෙන්නේ ධන ලකුණ. එහෙනම් ලොකු එකෙන් පොඩි එක අඩු කර ගන්නවා. පහෙන් අඩු කළා පහක් උත්තරේ එන්නේ බිඳුවයි. බිඳුවට පුතාලා ධන ලකුණ දාන්නෙත් නැහැ. ඍණ ලකුණ දාන්නෙත් නැහැ. බිඳුව බිඳුව විතරක් තියන්න. බැරි නාවත් ධනමත් ඍණමත් දාන්න එපා. උත්තරේ වැරදි පුතේම දැම්ම. එහෙමමද හදාගන්න අස්විනිය. සර්. හය. මොකද්ද පුතේ? වරහන් දාන්න පුතේ. බින්දුවට වරහන් දැම්මේ නෑ කියලා වැරද්දක් නෑ. බින්දුවට වරහන් දැම්මේ නෑ කියලා වැරද්දක් නෑ. ඔකේ. මම හිනා නේද උතල්. ඇහෙනව සර්. ඔව් සර් කිව්වේ බින්දුවට වරහන් දාන්නේ නැහැ. දැම්මත් වැරද්දක් නැහැ. ධන දාන්නෙත් නැහැ, ඍණ දාන්නෙත් නැහැ. බින්දුව නිකම්ම තියෙනවා. මෙන්න පස්වෙනි ගා. දේසියේ ගැටලුවක් නැහැ. බින්දුව ලියුවා අර බින්දුවට ධනවත් ඍණවත් දාන්නෙත් නැහැ, වරහන් දාන්නෙත් නැහැ. ඍණ ලකුණ ධන ලකුණක් කළා. ධන ලකුණ ඍණ ලකුණක් කළා. ඍණ තුන ආන්න හරි පුතේ මේකේ තියෙන්නේ ඍණ තුන මෙතන තියෙන්නේ බිඳුව
බිංදුවයි ඉන්න තුනයි එකතු කළා කියලා වෙනසක් වෙන්නේ නැහැ පුතේ. එහෙනම් උත්තරේ එන්න ඕනේ කීයද රින? 3යි අන්න ගත්තා කීයද රින? හරි නේද වැඩි? ඔන්න 5 වෙනි ගානයි 6 වෙනි ගානයි බොහොම පිළිවෙලට නිරවුල්ව ලස්සනට හදාගන්න. अदर पंति वैटिक अवसान करना सती है हिंदू बिमल अलुतावे उदावन सिंगल बिमल हिंदू बाय खाती है बाय 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 सहन्या बाय यहाँ पर तीन Mm-hmm.